වසන්ත මහත්මයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දුන්නා කියලා ඒ ආයතනයේ මොහුට ආරාධනා කරලා මේක ඕපන් කරන්න එන්න කිව්ව ඒ පුද්ගලයා අතරමුණීම කරා. ඒක හරි. එම සැකයක් විමර්ශන නිලධාරීන්ට ඇති වෙනවා නම් අනිවාර්යෙන් අතරමුණ ගන්න විමර්ශනය කරන්න ඕනේ. හැබැයි ඊට පස්සේ අදාළ ප්‍රදේශ බාල ලොකු ස්ථානාධිපති නිලධාරී මහත්මිය කියලා ස්ථානාධිපති වරුත් ළඟ තියාගෙන මාධ්‍යත් ඇතුළට ගෙනල්ලා මාධ්‍ය ඉස්සරහානවා. දැන් Tamanට කොහොමද මේ සල්ලි හම්බුනේ? Tamanට කොහොමද කිව්වේ? මෙයා කොහොමද කිව්වේ? එහෙම කියලා. දැන් මට නම් ඒක බලන් ඉද්දි මට ওই මිනිස්සු අපි දන්නෙත් නෑ, අපිට අපිට එහෙම සම්බන්ධකමක් නෑ. හැබැයි ඔහු පැහැදිලිව කියනවා මට මෙහෙම සල්ලි වගේ දුන්නා එක්කෙනෙක් මේ කඩේ ඕපන් කරන්න, මම මෙයාට ආරාධනා කරා. දැන් මේ තනත්තාව මේ කාරණාව මත මිනී මැරීමකට මම දන්න නීතිය තුල නම් මම දන්න මේ සාධාරණ සැකෙන් ඔප්පු කිරීම නම් මේ එහෙම මට හිතෙන්නේ නෑ. මේ පොලිසිය කරපු කරුණුත් එක්ක මේ පොලිසිය කරපු නාඩගමත් එක්ක මේ නඩුවේ ඔහු වෙනුවෙන් යම් දෙයක් තහවුරු කරන්න පොලිසියට හැකි වෙයි කියලා. මොකද ඔහුගේ පොලිසියට විශේෂයෙන් පාපොච්චාරණයක් කරන්න බෑ. පාපොච්චාරණයක් කරන්න ඕනේ උගත් අධිකරණ නිලධාරි නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණයට. ඒකටත් පාපොච්චාරණයක් කරන්න ගියහමත් මහේස්ත්‍රාත්තුමා අවසර දෙනවා ඕක නැවත හිතලා බලලා එන්න, ඇවිල්ලා අපි කතා කරමු, ඇවිල්ලා අපි මේ පාපොච්චාරණය කරමු කියලා දින කීපයක් දෙනවා. ඒක ස්වේච්ඡාවෙන් කළ යුතුයි. එතකොට පොලිස් රෙගුලේෂන් වල සහ අදාළ නීතින් වල තියෙනවා විශේෂයෙන් සුරාබදු නිලධාරියට පොලිස් නිලධාරියට කරන පාපොච්චාරණයක් අධිකරණ ඉදිරියේ වළංගු වෙන්නෙම නැහැ. මොකද ඒවා බලපෑම් කිරීමෙන්, තර්ජනයෙන්, බියගැන්වීමෙන් සිදු කළ අයයි උපකල්පනයන් තිබෙන නිසා. එතකොට ඒ ආකාරයට අර ටීවී එක ඉස්සරහා ගෙනල්ලා අර මිනිහෙක්ගේ අයිතිවාස දැන් මේ මිනිස්සයා නිකන් හරි අධිකරණයේදී අධිකරණේ තව අවුරුදු 4 5ක් ගිහිල්ලා මේ නඩු විමර්ශනය කළ මේ මිනිස්සයා නිදහස් වුණොත්, නිදොස් වුණොත්. හැබැයි මේ අද ඊයේ පෙරේදා කරපු ඒ ඔහු වරදකාරු කිරීමෙන් තුල මොකට පාර බැලවත් යන්න පුළුවන්ද? ඈ මොහුට තමන්ගේ අයිතිවාසිකමක් ඉල්ලන්න පොලිසියට යන්න පුළුවන්ද? මේ මිනිස්සයන්ගේ ලේබල් ගහලා ඉවර කරලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම පොලිසියේ නිලධාරීන් ක්‍රියාත්මක වීම තුලදී ඔවුන්ට තිබෙනවා පොලිස් රෙගුලාසියක්. ඒ පොලිස් රෙගුලාසි අනුව කිසිදු විදිහකට අනීතික නොවන ආකාරයට කටයුතු කරන්න බෑ. මගේ දැක්ම නම් දැන් අර මගේ හිතවතෙක් කිව්ව කාරණාවක් තමයි දැන් ගුරුවරුන්ට පඩි ගෙවනවා උගන්වන්න. එතකොට තවත් වෘත්තීන් කරන ඉංජිනේරුවන්ට පඩි ගෙවනවා ඉංජිනේරු වැඩ කරන්න. දැන් පොලිසිය මිනිස්සුන්ට පඩි ගෙවන්නේ අපරාධ අල්ලන්නනේ. එතකොට ඒ අපරාධ අල්ලන අපරාධ හැම එකක්ම ටීවී කරන්න ඕනේ කියලා කැමරාකාරයෝ දාගෙන වෑන්වල දාගෙන මහ විශේෂ මෙහෙයුම් කරනවා කියලා කැමරාවත් යනවා, අදාළ නිලධාරිනුත් යනවා. ඒ එනකන් අර සැකකාරයා කාමරේල බලන් ඉන්නවා. ඇවිල්ලා දැන් මාව අල්ලන් යන්නේ ටීවී එකෙන් එහෙම කරලා ඒ වගේ. ඉතින් මහා හරිම අපබ්‍රංශ කතාවක්, අපබ්‍රංශ විදිහක්. ඒ නිසා රටේ නීතිය සැමට සමාන වෙන්න ඕනේ. ඒක අපරාධකාරයද, ඒක සැකකාරයද, ඒක මරණයටපත් වූ කෙනාද නැත්නම් වින්දිතයද කියන එක නෙමෙයි. වින්දිතයට වින්දිත ආරක්ෂා කිරීම පළඳ තියෙනවා. ඒ වගේ අපේ රටේ විශාල නීති පද්ධතියක් තියෙනවා මේ පුද්ගලයෝ ආරක්ෂා කරන්න. ඒ නිසා පොලිස් නිලධාරීන් විසින් තමන්ගේ හිතුමනාපයට තමන්ගේ ප්‍රතිරූපයේ පුම්බා ගැනීම සඳහා යම් යම් නිලධාරීන් ඉස්සරහා තමන් වැඩකාරයයි ලකුණු දමා ගැනීම සඳහා ඒ කරන්නා වූ ඒ අමනෝඤ්ඤ ක්‍රියා නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඉදිරියට යෑමේදී යම් යම් බාධා ඇති වෙනවා. ඒ නිසා තමයි කඩුවල මහේස්ත්‍රාත්වරයා විසින් තා පැහැදිලිව කියලා තින්නේ පොලිසිය මෙච්චර දවසක් තියාගෙන කරන ලද පරීක්ෂණයේ සම්බන්ධයෙන් සෑහීමටපත් වීමට නොහැකි බවත් ප්‍රකාශයක් ගන්න ඕන නම් අධිකරණයේ මේ බන්ධනාගාරට කියලා ඒක ගන්න පුළුවන්. පොලිසිය තියාගෙන ඉන්න ඕනේ, රඳවාගෙන තියාගෙන ඉන්න ඕනේ කියලා ඒතු මේ පැහැදිලි තීන්දුවක් දීලා තිනවා. මොකද සාධාරණ යුක්තිගරුක බුද්ධියක් තියෙන ඕන මිනිස්සෙට පේනවා මෙතන කරන්නේ නාටකයක්. ඒ නිසා අපි පොලිස් නිලධාරීන්ට කියන්නේ ඔබ ඔබේගේ රාජකාරිය කරන්න. ඒ රාජකාරිය කිරීම සඳහා ඔබට ජනතාවගේ මුදලින්, මහජන මුදලින් වැටුපක් ගෙවනවා. ඔබ බලා ගන්නවා, ඔබට ඇඳුම් දෙනවා, ඔබට කන්න දෙනවා, ඔබගේ බටා ගෙවනවා. ඒවා කරන්නේ ඔබගේ ඒ අපරාධ වළක්වන්න තමයි. ඒ අපරාධ වළක්වීමට අමතරව ඒ අපරාධකාරයන් ගෙනලා මාධ්‍ය සාකච්ඡා තියන්න ඔබට අමතර අයිතියක් බලයක් පොලිස් රෙගුලාසි වල නැහැ. අඩු ගානේ පොලිස් නිලධාරී මහත්මයෙක්ට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා, ඒ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙනම ඉන්නවනේ, මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඔහොම අපරාධකාරයෙක් ඉස්සරහ තියාගෙන ප්‍රකාශයන් කරන්න බෑ. ඒ පාපොච්චාරණයක් ගන්න බෑ. පාපොච්චාරණ නෙමෙයි, කතාවක් කරන්න බෑ. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධයි. නීතිය සැමට සමාන වෙන්න ඕනේ. ආණ්ඩු ව්‍යවස්ථාවේ 12 වෙනි පරිච්ඡේදය තියෙන නීතිය සැමට සමානයි කියලා. ඒ සැමට සමාන වීම ප්‍රමාණ ප්‍රමාණාවක් නෑ. සමාන වන බව රටට ලෝකෙට පේන්න ඕනේ. ඒ නිසා අපේ සැලකිරීම නීතිය සමාන වීම සඳහා කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන් මීට වඩා ඉතාමත් බුද්ධිමත්ව තමන්ගේ යුතුකම් ටික ඉෂ්ට කරා නම් හොඳයි කියන එක තමයි.
අසත නිවස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.